අයිබෝන් සිරු දෙනාටම අදත් රට යන තත් එක තමයි ඔගොලු එකතු වෙලා ඉන්නේ. ඉතින් රට යන අතේ බන්දුල ගුණවර්ධන විජේදාස රාජපක්ෂ මේ කට්ටිය එකතු වෙලා අලුත් පනතක් ගේන්න හදනවා මේ මාධ්‍ය හසුරවන්න. සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජාතික ප්‍රවාහයේ තියෙන මාධ්‍ය වෙන්න පුළුවන්, මේවා හසුරවන්න ඒගොල්ලෝ පනතක් ගේන්න උත්සාහ කරනවා. විකාශන අධිකාරී පනතක්. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ මේ අපේ රටේ ද්වේෂ සාගතව අපි මිනිස්සු අතරට, එහෙම නැත්නම් අපි කියලා කියන්නේ මේ සමාජ මාධ්‍ය, එහෙම නැත්නම් ඔවුන්ට විරුද්ධව කතා කරන, ඒ කියන්නේ දේශ මේ උන්ගේ යහපත වෙනුවෙන් කතා නොකරන මිනිස්සුන් වැරදි ද්වේෂ සාගත දේවල් රටට මුදා හරිනවා, එහෙම නැත්නම් ජාත්‍යන්තරයට ගෙනියනවා කියලා වෙලා ඔන්න කොට ප්‍රශ්නේ. දැන් ඉතින් මේකේ මරු කතාවක් කියනවා මේ බන්දුළු ගුණවර්ධන ඊයේ. මේක චුට්ටක් බලලම අපි කතා කරමු කියනවා. ශ්‍රී ලංකා මාතාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රතිරූපයේ ජාත්‍යන්තරව විශාල හානිදායක ලෙස දැකලා තිබෙන බව මට ඉතාම පැහැදිලිව පසක් වුණා පසුගියදා පැවතුණු රුසියානු සංචාරයේදී. එහිදී මට ලෝකයේ විවිධ රටවල විවිධ තරාතිරංගවල පුද්ගලයන් රාශියක් පෞද්ගලිකව මුණ ගැසෙන්න අවස්ථාව ලැබුණා. ඔවුන් හැමදෙනෙක්ම මගෙන් ආපු පොදු ප්‍රශ්නයක් තිබුණා, ඔබේ රටට බයෙන් හා සැකෙන් තොරව ගමන් කරන්න පුළුවන්කම තිබෙනවාද කියන රටේ මිනිමැරුම් ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ප්‍රමාණයක් තිබෙනවා, සංචාරකයක් පැමිණියාම ගුවන්තොට පොල්ට එන පාර හරස් කරනවාද, ගමන් බලපත්‍රය පාස්පෝර්ට් එක අරගෙන බලේ නැති වෙනත් පාර්ශ්ව පරීක්ෂා කරනවාද, දිනපතාම මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තුළ ඉතාම විශාල ම්ලේච්ඡ ඉතාම නොදියුණු සංස්කෘතිකමය හරපද්ධතියක් තියෙන රටක් ලෙස සන්නිවේදනයක් වෙලා තියෙනවා තුළ. අපි කැමති වුණත් අකමැති වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වෙන ආකාරයේ සිදුවීම් නිවැරදි කිරීමේ ශක්තිය තිබෙන්නේ, වැඩි ශක්තියක් තිබෙන්නේ අපේ රටේ සමාජ මාධ්‍ය හා ජාතික තලයේ මාධ්‍ය ආයතන වලට කියලා අපි විශ්වාස කරනවා. බන්දුලගේ මේ රුසියානු සංචාරය, ඒකේ ලොකු කතාවක් තියෙනවා, ඒ කතාව මෙතනට අදාළ නැහැ මේ. නමුත් අර අනුන්ගේ දේවල් තමන්ගේ වගේ අරන් එන්නේ, ඒ වගේ කතාවක් විතර යනවා. අපි ඒක වෙනම කතා කරමු, එහෙම නැත්නම් වෙනම එක කතිකාවතක් දාමු අනුන්ගේ දේවල් කොහොමද තමන්ගේ වගේ අරන් එන්නේ කියලා. ඒක නෙමෙයි කාරණාව. දැන් මේ ගිය වෙලාව රුසියාවට ගිය වෙලාවේ රුසියාවේ එයාගේ පෞද්ගලිකව ප්‍රශ්න කරාලු, ඒ කියන්නේ එක එක සමාජ ස්තරවල, ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රභූ පැලන්ති කට්ටිය එයාගෙන් ප්‍රශ්න කරාලු රටට බයෙන් සැකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මිනු මැරුම් ප්‍රචණ්ඩ ක්‍රියා මේ සිදුවෙන මේ අවස්ථාවේ ඒගොල්ලන්ට බය නැතුව ගිහිල්ලා, මේ කියන්නේ මේ දැන් මේ කතා කරන සංචාරක කාර්මාන්තය ගැනනේ, ගිහිල්ලා ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර මේ පාස්පෝර්ට්, ඒ කියන්නේ අර ඔයගොල්ලන්ට මතක ඇතිනේ මේ පැනලා යන්න හදපු කට්ටියක්. දැන් මේක බලන්නකො හරි ලස්සන්ට මේක මේගොල්ලෝ අනිත් පැත්තට හරවන මේ පිළිවෙල, ඒක හරි මාර අතල්ලයක් ගන්නේ බඳුරලා. හරිද? දැන් මොකද ගන්නෙ? දැන් ඔයගොල්ලන්ට මතක ඇති මේ රටින් පැනලා යන්න ගියානේ මේගොල්ලෝ. මේගොල්ලන්ට අර රෙද්දේ රෙවිලා මේගොල්ලෝ රටින් පැනලා යන්න ගියා. ඒකට මේ අරගලේ කොට්ටාසියක් බැලුවා. ඇත්තටම හරි, මං නම් කියන්නේ හරි. මේගොල්ලෝ බැලුවා මුන් පැනලා යනවද, මුන් වෙන පාස්පෝර්ට් හරි අරගෙන, මුන් රැවුල් වවාගෙන, රැවුල් දාගෙන, කොණ්ඩේ මෙයා කරගෙන මොනවාරි කරලා රටින් පණීද කියලා ඒක අවස්ථාවක චෙක් කරා බැලුවා. ඒ මොහොතේදී ඒ ආපු වෙන්නේ ඒ තොරතුර, මේක මේ රුසියාවෙන් ඇහුවලු, රුසියාවේ ඉන්නකොට එයාගෙන් ඇහුවලු මේ මෙහෙම දේවල් වෙනවද තාම කියලා. එතකොට මේ දිනපතා සිදුවෙන මේ මරණ, එහෙම නැත්නම් මේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ තාම තියෙනවද? ඒවට ප්‍රශ්න නැද්ද? ඒ කියන්නේ නොදියුණු සංස්කෘතියක් අපේ රටේ තියෙනවා මේ වගේ නිකන්. දැන් මේ අරගලය කරන එක නොදියුණුයි. ඒ කියන්නේ පොල් බූරුව වගේ මැට්ටෝ වගේ ඉන්නව නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මුන් ඕන තරම් කාගෙන ඵලයන් කියලා. එහෙම තමයි හිටියේ. දැන් තමයි මේ දියුණු සංස්කෘතියට ඇවිල්ලා තියෙන මිනිස්සුන්ට තේරෙනවා මුන් මේක ගසාගෙන කනවා, රට කනවා කියලා. මේ බන්දුලට නොතේරෙන අපිට තේරෙන මගුල මෙන්න මේක. එතකොට ඉතින් ඔහොමම ඉතින් මේ කතන්දර ටිකක් බන්දුල කියනවා. මේ බන්දුලට නිකන් ලැජ්ජයි තිලා වගේ. පිටරටවලින් මේවා අපමු. අපෝ ලැජ්ජයි තමයි. ලැජ්ජයි මේ රටවල ඉන්න ලැජ්ජයි. අපෙන් මිනිස්සු අහන්නේ මොනවද කියලා දන්නවද බන්දුල? බන්දුල මිනිස්සු අහනවා අපෙන්, උඹලගේ රටේ දේශපාලුව හොරකම් කරලා රට කාලා නේද?
උඹලගේ රටේ දේශපාලඥයෝ කාගෙන කාගෙන ගිහිල්ලා රටේ මිනිස්සුන්ට කන්න නැති තැනක් ඇති කළා නේද? රටේ මිනිස්සුන්ට තෙල් ටික නැහැ නේද? රටේ මිනිස්සුන්ට කන්න කෑම හාල් ටික නැහැ නේද? පිටරටින් එනකම් බලන් ඉන්නව නේද? මෙන්න මේවා පෙන් අහනවා. තව අහනවා. බුරුතු පිටින්. බුරුතු පිටින් පිටරට වලට යනව නේද? රටේ මිනිස්සු. ඇයි? මේ රටේ ජීවත් වෙන්න නැති තත්ත්වය මේ උදා කරලා තිනවා මේ මේ කාලකන්ණි දේශපාලඥයෝ. අනිත් එක පවුල් පිටින්. පවුල් පිටින් එකතු වෙලා මේ රට කෑව නේද? උඹලගේ මේ රාජපක්ෂවරු කියලා කොට්ටාසයක් ඉඳලා උන්ට ගොට්ටල්ලනේ උන් තව කොට්ටාසයක් ඉඳලා මුන් එකතු වෙලා රට කෑව නේද? මෙන්න මේ ප්‍රශ්න අපෙන් අහනවා. මෙන්න මේවයි අපෙන් අහන්නේ. මන් දන්නේ නැහැ බන්දුලෝ මෙන් ඇව්වේ මොනේ කාද කියලා. ඇත්තට බලගේ මොක්කු ප්‍රශ්න කරාද මේ මොකද ඔය ප්‍රභූ පැලන්තිය කියන ඒවා අපි නම් දන්නේ නැහැ. අපි අහනවා මේ ඇයි දූෂිතයෝ අල්ලන්නේ නැත්තේ රටේ? ඒව අල්ලන්න මේ නීති සම්පාදනය කරන්නේ නැත්තේ ඇයි මේ දේශපාලුවෝ? මේ අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුවක් කියලා මගුලකට ඇවිල්ලා ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා දවස ගාණ එකතු වෙලා මේ දූෂිත මේ දූෂණය කරපු මිනිස්සුන්ව අල්ලන්න තරම් නීතිමය ප්‍රතිපාදන අපේ රටේ නැද්ද කියලා අපෙන් අහනවා. දීපල්ලගේ උත්තර. එතකොට මේ මේ ප්‍රශ්න බන්දුලගෙන් ඇහුවේ නැත්තේ බන්දුලගේ එක්කෝ බන්දුලගෙන් කාපු යෝනි. එහෙම නැත්තම් බන්දුලගේ මේ මහා මේ අතිජාත මිත්‍රය වෙන්නේ නැති. නැත්තම් ඉතින් අපෝ බන්දුලට ගහලා එලවන්න ඕනේ හරිනම්. පිටරටවල වලින් සංචාරවත් දෙන්නේ නැහැ. ඇත්ත කතාව. මොකද මුන් දූෂිතයි උන් ගිහිල්ලා එහෙත් මංකොල්ල කන්න බැරි නැහැ. මෙන්න මේවයි රටේ තියෙන ප්‍රශ්න. මෙන්න මේවයි පිටරට මිනිස්සු අපෙන් අහන ප්‍රශ්න. තව තව ඒව විතරක් නෙමෙයි. තව අහනවා. මේ පින් ජනාධිපතිවරු කොහොමද පත් වෙන්නේ? ඒ පින් ජනාධිපතිව නිකන් මුළු රටක් කීර්තිමත්, කියන්නේ රටකින් ජනා ඡන්දෙකට ගිහිලා ජනාධිපතිවරණයකට ගිහිලා පත් වුණා වගේ මෙහෙම ඉන්නේ කොහොමද? ඒ වගේම අපෙන් අහනවා. තව අහනවා. තව මොනවද අහන්නේ? අපේ රටේ මේ දේශපාලකයන්ට පිට රටවල් වල තියෙන උන්ගේ උන්ට තියෙන මේ වත්කම් ප්‍රමාණය දැක්කම එහෙම නැත්තම් උන්ට තියෙන වරදාන වරප්‍රසාද ටික අරගෙන වෙලා පිට රටවල් වල ආයෝජනය කරලා බිස්නස් කරලා මෙහෙම ඉන්න දේශපාලකයෝ ඉන්නකොට යකෝ මේ රටේ මිනිස්සු හංගන්න උනේ කොහොමද කියලා අපෙන් අහනවා. දීපල්ල උත්තර. මෙන්න මේවයි මිනිස්සු අහන ප්‍රශ්න. එහෙම නැතුව මේ පාස්පෝර්ට් චෙක් කරන එකයි, එහෙම නැත්තම් මේ මොනවාද මිනිමැරුම් වෙනවද? මිනිමැරුම් වෙනවා තමයි. මිනිමැරුම් කරලා තියෙනවා. මේ දේශපාලඥයෝ එකතු වෙලා මිනිමැරුම් කරලා තියෙනවා. මේ රටේ මිනිසුන් එකතු වෙලා මේ ප්‍රශ්නයක් දැකලා මේ ප්‍රශ්නට අරගලයක් විදිහට මිනිස්සු එකතු වෙලා එලි බහින්න හේතුව මේ දේශපාලඥයෝ. මෙන්න මේවා මෙන්න මේවා මේවා මේවට බිහි වෙන්න හේතුවත් මේ දේශපාලඥයෝ. මේ බන්දුල්ලා වගේ මිනිස්සු අවුරුදු ගාණක් මේ දේශපාලනේ ඉඳලා මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා එතනින් දේවල් හම්බ කරගෙන කාලා එහෙම නැත්නම් ක්ලාස් එකක් කරගෙන ඉඳපෑ. දැන් ඔය බන්දුල කියනවානේ මගේ අම ගුරුවරයෙක් මගේ අර ගෝලයා මේ ගෝලයා ඔව් අපිත් ගෝලියෝ තමයි. ප්‍රශ්නේ තියෙන්නේ බන්දුලලා අපිට කියලා දුන්නු දෙයට වඩා දේවල් බන්දුලලා කරගෙන යනවා. ඉස්සර බන්දුල සර් දැන් බන්දු වෙලා මේ ඉපර මමත් නිකන් බය වුණා මේ 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 FB එකේ තිබුණ එකපාරට උදේපාන්දර බලපුවාම මේ බන්දුල මැරිලා කියලා. මං ඒත් කල්පනා කරා මොකද්ද මේ අගතිය කියලා බැලන් අර සූ එකේ හිටපු මේ බන්දුල කියන අස්තිරාජය නැතිලා අවුරුදු 79ක් ආයි වන්දන. ඉතින් ඒටත් වඩා මිනිස්සු දැන් දැන් අලියා 79ක් ඉඳලා එතනින් මැරිලා ගිලා තිනවා වැඩි ආයු වළඳලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒක හොඳයි. මේ ඒ වගේ සත්‍යෝ අපිට ඕනේ. හැබැයි 79ක් ගිහිල්ලත් මේ පාර්ලිමේන්තුව ඇතරලා නැති වුන් ඉන්නවා අපි ළඟ. ඔන්න ඔකයි කද්දේ. 60 65 කිව්වෙන් පස්සෙත් අතැල්ල 70 ගණනු පැන්නෙන් පස්සෙත් පාර්ලිමේන්තුවෙම වැලිලා යන්න ජාතියේ දේශපාලඥයෝ අපේ රටේ ඉන්නවා. මෙන්න මේවයි ප්‍රශ්න. මෙන්න මේවයි බන්දුල රටේ ප්‍රශ්න. නැතුව මේ මාධ්‍ය වාරණය කරන්නවත් උඹලට කඩේ යන්න නැති මිනිස්සුන්ව බලල වෙලා ඇතුළට දාන්නවත් උංග CID එකට ගෙනලා ප්‍රශ්න කරන්නවත් උන්ගේ කට වහන්න පුළුවන් නම් වහන්න පුළුවන් හැම විදිහකටම වහන්න උත්සාහ කරන එකවත් මේව නෙමෙයි කරන්න තියෙන්නේ. ජාත්‍යන්තරේ ලැජ්ජ නම් උඹලගේ අමුඩේ ගැලවෙනවා නම් ජාත්‍යන්තර ඉස්සරහා පිළිවෙලකට වැඩක් කරන්න පුරුදු වෙලා කතා කරපල්ලා පණක් ගෙනෙල්ලා දැන් උඹලා යන්නේ නැහනේ. අපි කියන්නේ උඹලට පළයව් කියලා. උඹලා යන්නේ නැහනේ. යන්නේ නැත්තම් අඩුව ගානේ පණක් ටිකක් ගෙනල්ලා මේ රටේ මේ කාබාසනිය කරපු මේ මේ රටේ සල්ලි ටික මංකොල්ල කාපු මිනිස්සුන්ට
දඬුවම් දෙන ක්‍රමයක් හදපියව. වෙන කරන්න දෙයක් නැහැ බන්දුල. නැත්තම් ඉතින් යන යන තර අමුඩ ගැලවෙන එක තමයි වෙන්නේ. මම හිතන්නේ මේ ඔක්කොම කිව්වේ කෙපර. බන්දුල උජාරුවෙන් අර සම්මානය අරගෙන එළියට ආවට බන්දුලගේ රෙද්ද රුසියාවේදී ගැලවිලා. දැන් ඇවිල්ලි වෙලා පම්පෝරි ගහනවා. මොකද දන්නවද? බන්දුලට තේරුණා මේ මාධ්‍ය හරහා තමයි මේ ප්‍රශ්නය ලෝකෙට ගිහිලා තියෙන්නේ. නැත්තම් මේවා මෙච්චර ඇහෙන් දැක්කා වගේ මිනිස්සු මේ පිටරටවල මිනිස්සු කොහොමද දැනගත්තේ කියන එක ප්‍රශ්නේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි ලංකාවට ආපු ගමන් මේ මාධ්‍ය මර්ධනය හෝ මේ මාධ්‍ය Tamanට උමනා විදියට හසුරව ගන්න පුළුවන් මේ වගේ පනත් ගේන්නේ. මේක නෙමෙයි ගේන්න ඕනේ පනත. ගෙනෙල්ලා රටේ මේ දේශපාලඥයන්ට විරුද්ධව මේනම් මේ මේ රටේ තියෙන සම්පත් ටික හුරන් කාපු මිනිස්සුන්ට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. එහෙම නැත්නම් මුං අල්ලලා හිරේ දාන්න පුළුවන් ක්‍රමයක් හදපියව. මෙන්න මේක තමයි බන්දුල අපිට කියන්න තියෙන්නේ. වෙනනම් කියන්න දෙයක් නැහැ. එහෙම නැතුව කියොත් බන්දුලට ප්ලේන් එකවත් නැගින්න වෙන්නේ නැහැ. ඕක තමයි අපිට තේරෙන්නේ. මේක නම බන්දුලගේ උනාට මේක ඔය කියපු හැමෝටම පොදුයි. බන්දුලගේ නම වික්කට බන්දුලගේ නමින් කතා කරාට මේ බන්දුලල තමයි මේකේ ඔක්කොමලා ඉන්නේ. මේ සියලු බන්දුලලට තමයි මම මේ කතා කරේ. අපි ආයෙත් හම්බෙමු. මේ වගේ කතාවකින් අපි බලමු ඊළඟ කෙනා කොහේ ගිහිල්ලා ඇවිල්ලා මොනවා අහගෙන ඉයිද කියලා. එහෙම නැත්නම් පිටරට මිනිස්සු මොනවා කියලිවලා එළෙව්වයිද කියලා අපි බලමුකෝ. ජය වේවා.